ඒ නිදෝදනි ජෙසු හිටයි. සුන්දර සතියන්තයක් නිමා වෙලා අලුත් සතියක් කාරම්භවීමට නියමිතවතියද්දී. කිතුුණු ලෝකය තුළ වෙලා තිබුණ මොනවාද වන්නට නියමිත මොනවද. මේ පිළිබඳව වෙල බලන්න ඇද දවසේදීත් පුවත්පතින් කෙතුනු තතු වෙන් වනිතිින් ඥානර්ථ ප්‍රධීපය පුවත්පතයි උපයෝගේ කරගන්න පුවත්පතින් කිතුු තතු ඔබට අරගෙන එන්න. මුලින්ම අපි සූදානම් ප්‍රධීපේපුුවත් පතේ ප්‍රධාන සිරස්සලේයට අවධානයමු කරන්නට සුනිල් ප්‍රනාාන්තු සමඟ ප්‍රයංග සම්පත් වාර්තාව ඉදිරිපත් කොට තිබෙනවා. පසුගිය දා ගොස්සු පලස්වැනි මරුද මඩු ජාතික සිදස්සානයේ වාර්ශික මංගල උත්වේ පැත්වුණනා ඒ සම්බඳධ වයි ප්‍රධාන සිරස්සාලය නිර්මාණය වී තිබෙන්නේ. මෙරට තුළ සංහිදියාව ගොඩනැගීමට බලධාරීන් ගෙන ඇති පියවර අපෝස්තුලි තානාපතිහිමි පැසසුමට. බලධාරින් විසින් මෙරට තුළ සංඉන්දියාව ගොඩනගීමට ගෙනෑඇ දෙපියවර අපගේ පැසසුමට ලක්වවෙ ඇයි ශ්‍රීලංකාපෝස්තලිතානාපති අතියුතුම් බ්‍රයින් උඩයික්වේ අගරධ ගුරුහිමිපානෝ, මරුද මටු සිදස්සානේදී පැවති දෙවමවන්ගේ ස්වර්ග රෝපිට මංගල දේව මෙහේදී පැවසූහ. එහි දීවඋන්වහන්සේ මෙසේද පැවසූහ. යුද්ධය නතර වූ පමණින් සාමියස්ථාපිත වී නැත. සංහිදියාව සඳහා කාලය උදවී ඇත මේ සම්බන්ධව පළධාරින් පියවරගතයුතුය. වත්මන් ජනාධිපති උතුරු නැගැනිහිර පාර්ලිමෙන්න්තු මන්ත්‍රීවරුන් හසාකච්ාකිරීමත් පාර්ලිමේන්තුව දී මේ ැන ප්‍රකාශ කිරීමත්ගැන සතුරට පත්වන අතර ඒ වගකීමෙන් හා අවංකව සිදු කළ යුතුකාරයක් බවයි බ්‍රයින් උඩැක්වේහිමි පාණන් ප්‍රකාශ කොට ඇ තිබෙන්නේ. ඇතරම සාමය කියල කැන්නේ එක් දෙයක්? සංහිවිධියාව කියල කියන්නේ තවත් දෙයක්. ඇතමුන් සාමය උදා කරන්න කටයුතු කරපු තම වගකින් ඉටුප කරපු. කාල් සීමමෝ පිබඳව මදක්කරමින් ඒ පිළිබඳවම කතා කරනවා. එද නැව යුද්ධෙවරුණා ඒ කටයුතුරි කරා දැන් නොක්කම හරි කියරනෑ. එතනින් එහාට මේ අවුරුදු ගාන මොනොවද වුණ. ඒ හරහා එදා දිනාගත්තු සාමය පවත්වාාගෙන යන්න ය සංහිීධයාවක් බවට පෙරලන්න. ජයි වෙන්න පුලුවන් බල ධහරින්ගෙන් වෙන්න පුළුවන් විවිධ සමාජ ක්‍රියාදරහින්ගෙන් වෙන්න පුළුවන් මොදපේ රඩ වුනේ. ඒ පිළිබඳවත් කල්පනා කරලා බලන්න කියල තමයි බ්‍රයි් උඩයික්වෙහිමි පාණන් මංගල උලලේ දේශනාව කරමින් සිදුකොට තිබෙන්නේ. ඒත් එක්කම මේ රුක්මා සිල්වා සටහනි දිරිපත් කරනවත් එකම චයරූ පරගෙන නොයිසුරවිසින් හැට වඇති ප්‍රදීප කවිාපාප හැදියෙන් මඩු පල්ලියයි. ෘති දවි සමවිධාන් වහන්සේ ජීවිතයට ලබදු න පැරමිට දෛර්යයා ශක්තිය නිමිත්්‍යයෙන් න්හන්සට ප්‍රශංසා කරන සඳහා. මී සම් සංගේයේසිට පාපැදයකින් මඩුවන්දනාවේදීමට. කතෝලික කවියකු මෙම ප්‍රදීප ලේකක බැතින්මතෙකු සමත්වති වෙන බවයි. අපට ඒ සටහන්න්නේ ඉතිරිපත් කොටබේ නවිදකිනො. අතීත ඉදලා අපේ කතෝලික ජනදාවත බාරි අසන පුරුද්දක් නේද දැන් අේතම මඩු. දධසානයවෙන්න පුලුවන් තලවිල වෙන්න පුළුවන් දැංකුරුණෑ කලපදේ වගේගත්තෝොම මහගල්ගමුව වෙන්න පුලුවන් ඔවුන් යම් බාරහාර ඉටු කරන්න තමන්ගේනද යින් කියන නේද දෙපාපාවිච්චි කරමින් ඇවිදගන ගියා මංගල්ලට මඩුපල්ලි ගියාය විදිහයට කරත්තවලින් පල්ලි ගියා දැන් මේ අදකාලෙ න්න විවිත දේවල්ිඉදිරිපත්ව වෙද්දී එතුමා ඔන්න පාපදදිෙන් මඩු පල්ලිග හිල්ල මෙදා පාරෙතින්ඒහරි ලස්සන රස බර ප්‍රවෘතියක් අපේ දෑබර තරුණ තරුණ නේද යි කවලන ගනවානේ රේගෙන්යනේද. හැබැයි පාපැදිී ගන්න සමහරලාවට අදර් හෙදදිටික කම්වැැලි. අපේ ඔන්න දයබර වැඩිහිටියෙක් විදිහට එතුවන් ලස්සන ආදර්ශයක් තිීලා වගේ තමන් තුළදිබින්නා වූ අප ප්‍රතිහත ධෛර්ය විශ්වාසය දෙවියන් වහන්සේ කෙරෙහි ඒ සිද්ධිය හරහා ප්‍රකාශ කරලා තියෙනවා. ඒකම මුල් පිටුවේ තියන තවත් සටහනක් දෙස යවදහනය යොමු කරන්නේ චාරූප ජෝෂ් ජය කොඩි විසින් සටහන නිිිරෝමි පාත. අප ජීවිතවලට සෑම දෙයක් අවශ්‍යවත් ්‍යඥාව අත්‍යවශ්‍යයි බදුල්ල රදගුරු හිමිපානෝ උල්ජිටයේදී ප්‍රකාශ කරති. අපගේ ජීවිතවලට හැමදේමවශ්‍යයි ඒට. අපට ඕනෑ තරම් කාලවේලාව තියෙනවා. එත් ්‍යඥාවට සුළු බේලාවක් හෝ වෙන් කරගැනීමට අපට නොහැකිවොත් එ අපගේ ජීවිතවට අධ්‍යවශ්‍යයයි බඳදුල්ල රදුගුරාධතුම් ජූර්් නිශන්ද සිල්වාාහිමි පාණන් ප්‍රකාශ කරලා තියනවා. අද අපේ බාහිර සමාජයදතු ලාිගත්තොත් එදිනෙදා ජීවන ක්‍රමවේදය ඇතුළේ අපේ වගකීමමිෂ්ට කරන්න යුතුකම්ටිකඉටු කරන්න සමහර වෙලාවට අපි කාය කොහමරි හොයා ගන්න. අපි මැීගෙන කරනවා සමහරු ගෙනෝ මමහරි කාර්ය බහුලයි මට මේ කරන වැඩ වැඩී කියලා. නමුත් කොහොමහරි අබි කරනවාන. හැබැයි කිතුුවන් විදිහට අපි මේ බාහිර ශාරීරිික ජීවිතය නඩත්තු කරන ගමන් අපිට අමතක වෙලා යන තවත් ලස්සන ජීවිතයක් අපිට තියනවා. ඒ තමයි අපේ ආත්මිය ජීවිතේ. අපි අධ්‍යාත්මික ජීවිතේ. හැබැයි අපි ශරීරයේ නඩත්තු කරාට. ආත් මේ නඩත්තු කරනවා දෙකලා අපිට ප්‍රශ්නයක් තියවා නේද. මේකගත් දැම්මට ශරීරයට ලස්සන ඇඳුම් පැඳුම් ඇන්දට ගමම් බිමං ගියාට රසවත් භෝජන වැළඳවාට. ආත්මීක ශරීරයට නේද. අධ්‍යාත්මික ශරී අධ්‍යහත්මයට ඔවවගෙන් පෝෂණය ලැබිල බෑ. අධ්‍යහත් මේ පෝෂණය කරන්න නම් ්‍යයක්ඥාව කියන ආහාරය වහොම නාමයි. එහෙමනං බායිරයේ අඩත්තු කරන ගමන් ඇතු ලාන්තේයට අති වෙන්න. යායක්ඥාාවන වූ ආහාරයෙන් අධ්‍යත්මිකචයේ විතය පෝෂණය කරගන්න අපිට උන්වහන්සේ එදිලතින ප්‍රකාශය හරිම ලස්සන ආදර්ශයක් එතක තවත් පෞෘතියක්කඒ වගේම දැනම්දීම කොබට සිදු කරනවා මුල් පිටුව. එදමයි රෝගී නාස්සිරි ගැන්වීම දේවම මෙහ ගොස්ු විසි හතුවන තේවත්යේේදී සිදු කිරීමට සියුම කටයුතු සූදානම් කොට තිබෙන අපිදකින ේවත්ත ලංකාව ස්වාමිදුගේ ජාතික බැරිකා පුද විම කියෙලක්කිව් හම. දිවයිනයේ නන් දෙසින් කෙතුනු බොදුනුඒවගේම සහුරුද ආගමික දෙේවජනතාව ඇදන ලස්සන තෝ තැන්න. ගතින් සාමානින් ඇතවත්තේ පල්ි එන කෙල්ලකිවවා මස්සරක් වි සිත් විිරිත්තිබ. විද මේ ලඩුන්ගේ මංගල්ල කියලාගේ න රෝගීන් ආසිරගැන්වීමේ දේව මේ කියෙලා පසුකාලිම කියන්න පටන් ගත්තා. මේකට කූඩාරං ගාගෙන තෙවත්ත පල්ලි ඇවිල්ලා දෙවන් වහන්සේ තුළ ශ්වාසයෙන් තමන්ගේ රෝගට සුවය ලබන්න තමන්ගේ අධ්‍යාත්මික සුවය පතා ඔවු ියඥා කරනයිතින්. මේඔවරුත් ඔවුන් වෙනුවෙන් අගෝස් මාස විසිහත්වැනිද ඔන්න ඒ උතුම් කරථව්‍ය ආශිර්වාදාත්මක මොහත ආගරතුගරු පදවිය විසින් සූදා නම්කොට තිබෙනවට. ඇතුන්ගේ තුවකට අය ධහනය දෙන්නේ. කතුමන්ගේ කතුවකේට අධනය දෙද මේක පසුගගේ දවස්ක තුන. තුලේ සමාජ මාත් දෙචාල පුරා සැරිසැරු නේද. ඇතමන්ගේ ස බොහ පිරිසගේ කතාාබහට ලක්වුණනු විශේෂයෙන් කතෝලික පූජාප්‍රසාධීන් වහන්සේලා පැවිදිස්ෝරියන් කතෝලික විතරක් නෙවෙයි. අන් ආගමික සෞර දාාගමික දේව ජනතාව ඇතුළේ පවා කතාබහට ලක්වුණු කතාවක් තමයි ඔන්න කතුමන් ඉදිරිපත් කරන්නේ. මඩු පල්ලිය සහ නාධිපති කතාව. පෞද්ගලික රූපවාහිනී නාලිකාවකින් විකාශය වුණු ඒයේ පාලොස් වනදාම් ඩුල්ලිය මංගල්ල පූජාව ම උදේ ඉදන්ම හරිම භක්තියෙන් බලාගෙන හිටිය. දිව පූජාව හරිම භක්තිමත්ව ලස්සනට තිබුණ. හැබැයි පූජාවෙන් පස්සේ ජනාධීපතිවරය ඇල්ල කරපු කතා වැැහුවම් මට ලුක ේදනාවක් ඇැතිවුණ. තාමත්තේ දුක මගේෙහිතදෙන්ගේ නෑ. එයා ඇවිත් තල්තාරරිඉදන් කළේ තනිකරම දේශපාලන කතාවත්. එදන හිටිය මිනිස්ු වගේම ගෙදර හිටිය අපිත් එවෙලාවෙ දෝමෑණියට, භක්තිීන් ාඥා කරමින් කන්නලව කරමින් හිටියේ. පූජාව පුරාාවම මිනිසු හරිම භක්තියන් හිටියේ. ජනාතිපතිකරපු කතා වෙන්නේ භක්තිමත් පරිසරය විනාශවනාා. ඒ කතාවෙදි අරවා දෙන්නම් මේවා දෙන්නම් කිය කිය කළේ, තනිකරම දේශපාලන කතාවක්. දේශපාලගයන්ට ඒගොල්ලො කතාපෞත්තන ඕනෙන් ඕනෙ නම්. ඒගොල්ලන්ගේ වේදිකා රලිවලදි ඒව කරගන්න පුළුවන්. පාස්කවෙරිදා බෝම්බයෙන් අපේ මිනිස්සුන්ගේ සහ ශරීර සහ ජීවිත විනාශ කලා දැන් අධ්‍යහත් මේ විනාශ කරන්න යන්න අපේ පල්ලි වලට මේ ලෙඩේ බෝවෙන්න ඉඩ දෙන්න එපා අපේ පල්ලි විතරක් නෙවෙේ පූජාවට සහභාගිවෙන්න අපේ පල්ලිවලට එන මිනිසුන්ගේ ආත්මයන් විනාශ කරන්න යන්න ඒකට නම් ඉට දෙන්න එපාපියතුමරි. මේ එක් තර භක්තිමත් මහළු කාන්තාවක් දහසේව නිදා උදේ දුරකතනයෙන් අප අමතා කළ ප්‍රකාශයක කොටසක්. මුළි මහත් දුරකතන සංවාදය පුරාවටම ඇ හැඩුවාය. අද මෙසේ උපටා දැක්කූයේ දුරකතන සංවාදයක් පමණි, ජනාධිපතිවරයාගේම කතාවට විරෝධේ දක්වමින් සහ, විවේචනය කරමින් ගිහියන් ගණනාවක් දුරකතන ඇමතුම් ලබාදුනි. පිළිබඳව සටහනක් තැබීම, කාලෝචිතයයි අප සිතුවෙයි යන්න කහතුන් අපට ඉදිරි පත් කරන ඔබක් ේස්පුකගේ මේ දක් ු හ ප්‍රකාශකල මේ ඔබ මොද න්න ඔබට සස්වන් ේචනයක් මේ සබද දනවන ෙදරද බල නොට ඒ එක හොඳවෙන්න පුලුවන් කියල සහරුගෙන එක නරකායි එක ඒ වැඩේ වැරදිී කියලා කියනවා. අපි ගොඩක් අයගේ මතේ මගේ පෞද්ල මත ඇතුු ගොඩක් අගේ මත මේක වැර දී නද. ඇයි ජනතිපතිිවොයාට අවස්ථාව ලබාදුන්නේ. ඒ පිළිබඳව තමයි කතුතුමන් අපිට ඉදිරිපත් කරන්න අතරම කියනවන බොහම සරලාලන කතාව ඔවුන් ඔ ඔවන්ගේ ගමන යනවා නේද සරලම උදාහරනේ පස්කරුදදින ඒ මිලච ප්‍රහරය කරා තාමත් කිසිම උත්තරයක් නෑ. නේද. එතකොට ආගමික නායකීන් වෙන්න පුළුවන් මාධ්‍යක්‍රාදරීම් මෙන්න පුළුවන් රටේ වගකි යතු පිරිිස වෙන්න පුලුවන්. තවමත් අපේ ඇසරලා නැද්ද. අපි මේ සමාජයට එකක් කියය ලි කරන තවත්යක් නේද මේ පිබඳව අපිට විශ්ලේෂ නාත්මකව කතා කරන්න මංහිතන මේක නෙේ වෙලාගේ එයින්ද හොඳර කල්පනා කරලා වැඩ කරන්න. අපි වගකිව යුතු හැමගෙනකුටම කියනවා. මෙවැනි නුසුදු සුස හාවාසනාවන්ත සුදුවීම් මින් මතුවට සිදු නොවීම අරමුණු කොටගෙනමම සටහන තැබයමු. එය හුද රිිනාාත්මක ්‍යේචනයක් ලෙස බාර නොගෙන දනාත්ම කා අදහස් දැක්වීමක් ලෙස භාරගන්නේයි අදාළ සිලු දෙෙනගෙන් ඉල්ලා සිටීමට කැමති බව කතුතුමන් ප්‍රකාශ කොට ඇතිබෙනවා. හද අනේ අපි ගැන්න අනේ කියලනේද. තවත් රැවටෙන්නේ පා. තවත් මෝඩවෙන්නපා ඔවුන් ඔවුන්ගේ ගමනයාවි අපි අපේ ගමනයමු අපින්න දෙවියන් තුළ ගමන ඒ ගමන අපි ඒ විදිහෙට යමු දේශපාලනය සම්බන්ධ කර නොකෙන කියන යෝජනාව අපි කරනවා. මිස්සමින් මිස්සුම පිටුවට අවධානය දුන්නොත් සුනිතා මාලිනී විජේ සිංහගේ සටහනක් ඩිේ දිවර ගමාමනය බැහ ැකීමට රදගුර හිමිපාණන් තෙනමක්. චීනවරය මී සම් සේවකකර න්න් දේවශීලන් පියතුමාගේ සහදාරාධනයෙන් කොඩබේ දිරගම් නේ සල දන සතුදු කරම ද ල වි්‍රම සි හ ද තු අන්දරාද ්‍ර අද ර තු ්‍රස්ට න් මන හිම පාන ොඩිබේ මීම් ජනාව බැහ දැක එදිවමින් පතින ශුදෝ පේදුුරුදවුම දුදර අභිහෙස දිව පූජාවක් පවත් පාති බෙනවා. චිනවරාය මිස මීසමට ඉති වෙන මේ ලුත් දෙවස්සන්නය පිළිබඳම අපි කීව පතාවකති වුණ උපහයින් අලිකාව රහමන් හිතන්නේ ප්‍රෞෘති විකාශයෙන් පවාව ඔබට කරුණු ගෙනහැර දැක්වවා ඇති. ඒවගේ පැදිවලින් අපි න ප්‍රෞෘ්තින දහන්න ලැබෙන පවෘතියක් අඩුව ඉති මෙ වැනි පෞෘතියක් දැක්ම පිටක කියවන්න හෙතුන ජේසු එදා වැඩ කලේ ජේසු සේවය කළේ ජේසු ඇවිගෙන ගියේ ජෙසු කතා කරේ මනුස්ය එක්නකටද දෙෙන්නකුට නෙම ේද. ලෝකයේකටම එතකොට ජේසු කියන්නේ විශ්වීිය චරිතයා. එමනම් අපේ මේ පුංජ රට ඇතුළේ පේදුරු තුඩු ඉඳලා දෙෙවන්දර තුඩුව වෙනකන් ගත්තතාම තැන් තැන්වල අස්සක් මුල්ලක් නෑර නේද කලපුය වෙන්න පුල මූදවෙන්න පුලක් ගොඩ බිම වෙන්න පුලන් හැම තැනකම මේ ජේසුගේ ධාරමය යසුගේ වච්චනය ස්ථාපිත වෙනයි කියලා කියන්නේ කොච්චර ලස්සන දෙයක් දේති. ඒ පිළිබඳවත් ඔබට මතක් කරනවා. එතකම අප අවධාන යොමු කරන්න සූදානම් දහම් කෙත විටුවට බොරල්ල ශාන්ත ඇලෝසිස් දවසත් හලේ සිසු තරුෂ හරෂණ පිරිස්ගේ වාර්තාවක් දෙවියන් වහන්සේ සමඟ ගිය සත්්‍යේ ගමන නික්මයාම පිළි බඳවයි මේ ඇ ශුද්දෝ බයිබලිය දිගැහැරුම රැගෙනවි තිබෙන්නේ. ප රට පිු ිරේ හල් හවර මොසස්තුමගේ කැඳදවීම වසංගත දහය පිබඳව ශුදෝ යිබලිය දව ධරමි පදමයටතේ එම වාර්තාව ඉදිරිපත්කොට තිබෙනවා. එතක්මි මැද පිටුවටයිම අනතුර අදහන යොමු කරන්නේ සංවද සටහන තාති වෙන රුක්ම සිිල් ාවිසින්. වාර විභාග අවලංගු කර වසරකට එක් විභාගයක් පමණත් පැවැත්වීම නිවැරදි මාවතේකත් තිරණයක්. කොළ ාගරද ගුරු පදවි කතෝලික පාඨ ශාලා හිටපු සාමාන්්‍ය අධිකාරය ගරු අයිවන් පෙරේරාපියතුමා ප්‍රකාශකොට තිබෙනවා. පාසල්වලෙක් වර්සරකදී පැවැත්වෙන වාර විභාග තුන හොසිකර එ වෙනුවට එක් විභාගයක් පමණක් වැත්වීමට අධ්‍යාපනාමාති සුසිල් ප්‍රේම් චන්් මතා ීරණය කර තිබේ. ස හ ද ප්‍රකාශ කරන ැබිය ව ප්‍රදීපේ තිිකා මග හ අධ්‍යාපන රම් ේ ස රට අ්‍යාපන ප්‍රතිපත්ති කරහහිව සාදධනය බලපෑ හ ර ාග අහෝසසි කර වසරකට එක් ාගයක් පමනක් පැවත්වීම යහපත ෝ අයහ පිළි බඳ කතිකා කලමු සඳාපත් සමගෙ කොල් ග ගරු පද තෝලික පට ශ හිට සමන් නි දිකාර රු යිවන් පෙේරපයතුමන් ව සහද සට හන ැබුරු සි ල් ප්‍ර ශ කොට න . ඇතී ඉඳල්ලා දෙහපන ක්‍රමවේදේ වෙන්න පුලුණන පේරටේ විද්ධ තන්තරයන්හි විධ වෙනස්වීම් සිද්ද වුණන. හැබැයි යම් යම් තීන්දු ගන්නේ කාගේ වාසියටද. මේ පිළිබඳවත් අපි පොරෝසියන් ඉදිහටබි අවධහනය යොමු කරන්න ඕමනාමයි. ගරු යිවන් පෙරාපියතුමා පවසන අන්දමට අර ටර්ම් ටෙස්ට විදිහට තියනේ ස්කෝලවලල්න්නේ දලාමයි මැරීගෙන සමහරලාට. පාඩන් කරනවා ස්කෝලේ සිලබස්ස එක උගන්න ගුරුවරු මේ කාල ඉදිරිපත් කරන ප්‍රධාන චෝදනාව තමයි අපිට උගන්න කෝල් ලමයි ම ස්කලෙ නෑ ලමයිඉන්නේ ඒ පාසල පැවැත්වෙන තැන නගරයට අනුබද්ධීත නගරආසන්න ටියවෂන් පන්තියේ. ළමයි ඩියෂන් පන්තියේ ගොරුවරයා ගුරුවරිය ඉස්කෝලේ. හැබැයි පන්තිකාමරේ ගරුවරන්ට උගන්වන්න ළමයි ඉන්න.ඒ නිසා අධ්‍යාපනයත් දරුවන්ගේ බුද්ධිමටම දෙමාවපියන්ගේ වගකීමමුත් එහ මෙහ වෙච්ච කාලවකවනුකයි අපිනිි කොයින් කෝමහරි මේ වාරවිභාග තුනක් තියෙන වෙනුවට අවුරුද්ධකටයෙක් විභාකයක් තියන්න ගත්තුේ තීන්දුව තීරණය පිළිබඳව එතු තමන්ගේ ධනාත්මක මතවාදය ඉදිරිපත්කොට තිබෙනවා. අියම විශ්ව සභහව පිටුවට ශිරා මෛත්‍රී තමයි සටහන තබන්නේ අපට නම් ඇත්තෙන්ම ඒය ප්‍රාතිහාරයක්. වයි දූපතේ පැතිරගිය ලැවගිනි සමගින් මහ්වී ගිගලා මැද සියකටාසන්න පිරිසක් දැවී අලුුවී අද්දී, මාර්යා ලනාකයා කතෝලික දෙවමතුර ගින්නට ගොදුරු නොවී, විනාශයේ මැද බලාපොරොත්වේ පහන්්ටබක් බවට පත්ව ඇත. ලාහින්්්‍යයා හි පිහිටි කතෝලික දෙව්මඇදුර බලාපොරොත්වේ කුළුනවීම ඇත්තෙන්ම ප්‍රාතිහාරයක් ලෙස ඇතැමික් සලකති. ඉක තෙරිදාාවන විට අනතුන් දෙෙු ැෞගනි නිසා මියගොස් ඇති වටවාර්තාාවී ඇත.ඇමෙරිකා නිතිහාසේ ක් දසම්සය දහට පසු සිද වූ බිහිස්සනුම වියසනය හා ලැවකිනි පැතරීම මෙයලෙසින් සැලකේ. ඉතාමත් අද සුලංසාහ දැටි වියලි කාලගුණ තත්වයක් හමුවඒ ලැවගෙන තවදුරටත් ඇතවීමේ අවධනක්ද මතුවී තිබේ. මවවි සහලානාය අනුනායකතිකරු ටෙරන්ස් වටන් ඇබේ පිියතුමට අනුව මේ බිස්සුණු ත්වය හමුවේ විජය ක්‍රහණය අප ස්වාමිදව දෙව්ම දුර ආරක්ෂාවීම මහත්ම ප්‍රාතිහාරයක් යැයි දක්වාාතිබෙනවා මේ සටහන තුළ. ලෝකයේ විවිධ තැන්වල මෙවැනි විපතු වෙන්න සොභහාව ධර්මය කැළැඹෙන්න්න. සොභහාව ධර්මය විසින් සාමාන්‍යය මනුස් සයාට. තමන්ගේ දිනිදා ජීවන ක්‍රමය අඩාල වෙන තරම් මේ ආපදාවන් වෙන්න මොකක්ද හේතුව. අපි අප මහල බලන්න ඕනේ මනිස්සු විදිහට අපි හරද ශක්ෂය විමසාහ බලන්න ඕනේ. අපි මේ කතා කරන තත්පරිත්. ඔබේ ගමේ අපේ රටේ මෙලෝකේ කොච්චර අපරාද වෙනවාද. කොච්චර අමානුෂික ක්‍රියාදාමයන් වෙනවාද. නේද. අපි අපිළිබඳව කල්පනා කරන්න ඕනි. යහපත සඳහායි කිතුුණුට හරාධනා කරන්න සියට සයක් නිවැරති මිනිසුන් නොමැති ලෝක. අපි කවුරුත් සියට සියයක් නිවැරදි මිනිස්සු නෙවෙයි. සියයටට සියක් යහපත් මිනිසු නෙවෙයි හැබයි අපේ මානුෂය වගකීම වෙන්න අපි නිවැරදිවෙෙන් උත්සාහකිරීම. යහපත් වෙන්න පුංචිහ උත්සායක් අරගැනීම. එයයි කිතුුණු දහම අපේ වටිනාකමා අපි ඉදිරිපත් කරනවා කියලා කියන්නේ. න රුව ශ ග පටුවට ගමන් කරන ඇතුගල්පුර පදව ජසන් වේදන පාශද සිල් ේරගේ ර්තාවක් ාම් දිව පෙවතීන් මත වූ සුන්දරත්ව යන මයින් ඇපූජක දිව රිදී ජුපිලිය සමරන කරුණෑගල පදවි ජනසන්්‍යවේදනා දයක්ක්ෂකරු ආනන්ද ීරකෝන් පූජා ප්‍රසාදීන් වහන්සේ පිළිබඳව හරියාපරු සටහනක් ඇදිරි පත් කොට තිබෙනන යිතින් ද විසිතුන ගොස්ස සි හතර වන දිනට වසර විසිපාක සමද මදියනේ සේවේහි මල් ප ගන් බන කර ආන ර කෝ හ . වෙන්නට පහන් සිතුබිලි ඔබ හදවතට ප්‍රාර්ථනා කරමුල් ලෙස එම ලේඛකයා විසින් තම සටහනේ මුලින්ම එදිරි පත්කොට තිබ නොදී අපිත් උන්වහන්සේට තවත් දෙගුකල් සවිදු මෙහෙවරයේ දෙන්නට නිරෝගිස්සුවේ ශක්තිය දහිර්ය ප්‍රාර්ථනා කරනවා. එතකම අපි අවධානය යොමු කරන්නට කල්පනා කලා රංගශය හන්දරාධි පියතුන් දේවඳනා පිටුවේ සතියේ කියවීම ටික අරගෙන නේ දෙරිදාදින කියවීම අරගෙන ඉදිරිපත් කරන ලිපියට මද පවන ලෙස මෙවර එතුන් තම ලිපේ දිරිපත් කොට තිබෙනවා. ඔය සද්‍ය අඩු කරන්න ළමයෝ ඔච්චර සද්ධයෙන් හන්න පිස්සුහැදිලද මොකද ඔච්චර සද්ධෙන් කතා කරන්නේ වැඩිය සද්ධදාගෙන එන්න හදන්නේ පාඩුව යන්න. අපි ජීවත් වෙන වටපිටාව නි්ශබ්ද වනට කැමති වුණත් ගෝෂාව තමයි අපිට ගොඩක් ඇහන්නේ. එක තැනක එක මොහොතක් නිශ්ශබ්දව ඉන්න එක අද මනුස්සයින්ටමාරු වෙලා අහන දේට සද්දට අහන්න කතා කරන දෙයක් සද්ධෙන් කියන්න. යන වාහනේ සද්ධෙන් එලවන්න. තවත් කෙනෙක්ක සද්ධෙන් බය කරන්න. පිළිවෙලට තමයි ලෝකයේ හැදීගෙන යන්නෙත් අපිත්. අද වෙනකට නිශ්බ්ද භාව නිශබ්ද භාවනා කරන්නත් සල්ලි දෙන්න ඕන වෙලා. ඒ තරම්න්න නිශ්බ්දතාවය විකිනෙන්න පටන් අරන්තියන බාන්්ඩයක් වෙලා. සැනසිල්ලෙ කනක් ඇහහිලා ඉන්න පුළුවන් ලමයිටික ස්කෝලෙගේයාම ගෙදරින් එලියට බැසම තමයි කන්දෝස් කිරියාවෙන් බේරෙන්න්න පුුවන් නැති එක්මයි හොඳ නැතිනම් නිහසේ අපිට ඉන්න බෑ. නලායන මනස්සයාව කන්න බොන්න දීලා හයිහත්්‍ය දීලා දෙවියන් වහන්සේ උන්වහන්සේම ලඟටගේ ගන්න ගන්නවා. මෝෂ්ට කතාකර බපුතනටම නොදවෙන පඳරේ දවියන් වහන්සේ එලියාවත් ගන්න ගන්නවා. කලබලට සද්්‍යෙන් උත්තරහොලා වැඩක් නෑ නිහන්ඩව උන්හන්සේ ොහොෙන තැනයි උත්තරතියෙන්නේ කියලයි දෙවියන් වහන්සේ එලියට පෙන්වන්න ඕනඋනේ. නොතේර ? දේවල් හරවන්න පුළුවන් තාත්තා කෙනෙක් ඉන්නකොට නැට්ට ගිනිගත්ත වගේ ගිනිතියතිය නට නට පෙරලි පෙරලි හැපි හැපි අපි හැංගි හැගි පැෙනලායන්නේ ඇයි. මද පවනේ දෙවඳුම් එක කතා කරන්න. මද පවනිගල කිව්හම ගොඩක් අයට එකක දෙකල් මදක්කෙනවා නේද. නිවාඩුවක් ගන්න නිදහසේ ඉන්න සල්ලිදීලා පැකේද්වලට අපි ඈත තැන්වලට යනවා. අපි රටේගත් තෝ නිදහස් පරිසරයන් සීත පැති අපි වාගෙනයනවා. සමහරුඉන්න වැඩිපුෘරතියක් සල්ි ාගිතයන පිට රටත් යවා රැකෂන්නකට නේද. ඔන්න ඔය විදිහට ජීවිතය ගත කරද්දි. නිශ්බ්දතාවට නිහන්නතාවයට භාවනාවට අද ලොකු වටිනාකමක් ැනක් හිමි වෙලා තියන විතින්උ වන්හන්සේ අපට කරනන්නේ දවන් වහසේ එකක් තින සම්බන්ාව ඇතුළෙ නිහටකම ඇතුළ අපට ජීවිත පශ්නලට උත්තර හොයන්න පුළුවන් ිශ්බ්දතාවය ඇතුළ උත්තරහොයන්න පුලුවන් මටික් නිහ් ලා උන්හන්සේට සවන්දුන්නත්. මගේ ජීවිතයේ පිළිතුරු හොයා ගන්න පුලො නේ පිළිබඳවයි උන්හන්සේගේ ඒ විවරණය තුළ උන්හන්සේට පැහැදිලි කර තියෙන්න්නේ. අපි ඉන් අනතුරුව අව දහනය දෙන්න කල්පනා කරන්නේ කතිසලයට. චින්තකද මැල් සටහන අරගෙනනවා ri ලකාව පස්ලික තාපති හිමිපණන්ගේ යාපා පටුණේ ධම් චරිකාව. සම්ප්‍රදාක වත් පිළිවෙත් අභිබවාගේ ආගික සාजीීවනය ශ්‍රීලංකාෝස්ිතානපතිතුම් බයිණුඩක් ව්‍යගාදු ගෘහහිම පණෝ, යපන රදුගුරු පදවී අපස්तි චරිකාවක නියලුණ, කෙන්න ච්ි දෙවම දුර පන දෙවසත්ලවෙත ප මිණුහන්සේ நල්ලූර් කෝවිලවෙත පැමිණ තිබෙනවා. ොලි තනප දහිමි පානන්ට සියේ පූජක ඇදුමින් ැසී කෝවිලට ඇතුළු වනල සාරාධනාකල කන්දසාමි කෝවිලේ කළමනාකාරීත්තයට ඉහල ප්‍රතිචාරයක් කදෝලික පියතතුමන්න්න තු තනානපතිහිමි පානන් දන් පලවිය සාමන්‍යාපි දන්නා නේද. හිඳදු පක්තිකයින් කෝවිලට යයි කල ැදදි වෙන ශැරසිලා වෙන ඇුම් පැලඳුම් සයිහිතව තමයි කෝවිලට යන්න්නේ මන්ගේත් පිළිවෙත් ඉතුකාරන තම තමන්ගේ ආගමික වතවත් සිද්ධ කරනිදි අදයවතුම් තනාපදහිමි පානන් ඒත් එක්කම යාපන රදගර හිමිපානන් මේ සංචාරය ඇතුලේ උන්වහන්සේලා පිළිගත්තු විදිී හරිම ලස්සනයි. බොන වෙන්න්න බලන් කිතුනු වෙන්න පුලුවන් හිඳදු වෙන්න පුලන් නිසාලාවෙන්න බොලොන් මේ හතර තැනතියෙද්ද. මේ ආගමික සහජීවනය අප රටතුල දිනින්දින වරධනය වෙදදි.ඒ විදත්වය තුළ අපි දකින ලස්සන ඒකත්වය හරිම අපූරුයි. එනිසා. කිෙදනුවන් වීම ආඩම්බරයකට වඩා කිදුනුවන් වීම ආශිර්වාදයක් කරකත් තුමිනිස්සුයි අපිට ඕමනා වෙන්නේඉතින්. අපි අපේ රටේ සං ඉදිාව සාමය උදෙසා තවත් ඉදිරියටත් ්‍යඥා කරමු කියන යෝජනාව ඔබට කරනවා. පුොත් පති කිිතුනුතු ටරගෙන ද ලාම ප්‍රීපයත් අපට අතර බෑම්ගත පුංචි දොල තලත් ර ප ලිගත්ක ලන්න හ ප්‍රධීපය විසින් ළම ප්‍රදීපයත් හැම සත්යකම ට අරගෙනන හිද කවර නිර්මාණය රෝෂයෙන් ස්පෙන්ස විසින් සිදුකර තිබෙන සුරලොව අප රාජනය කන්නේ මරිය රාජේශ්වරියකගේ මංගල්ලේ අගොස්සු විසි දෙවනදාටේ දී තිබෙන පිළිබඳවයි මුල් කවරය නිර්මාණය වී තිබෙන්නේ. මල්ක නිමේශා සිල්වා පුංචි දුගගේ. ඒිට ව ධාන දන පරිසරේට ආදරය කරමමු. දෙවියන් වහන්සේ ලෝකේ මවලලා පේ අධිමෝපියන්ටම ලෝකේ හරදුන්නේ නුබලලා දරු සපත් ලබ ඩිර්ධනය ව ොවපපුරා පැතිර යටත් කරගන්න යනුයිනුයි. එදින්න දරදුවේ පපුතේ මේ වදන? අද අපේ වර්තමාන සමාජයතු ලෙෂ්ඨ කරනවාද කියාපි විමසා බලමු. පුංචි දයපුතේ පොඩ්ඩක්හිතන්න ඔබගේත් මගේ දුබලකම්වලින් සහ නොසලිකිලිකමත්කමින් කුමක් ද සිදුවන්නේ කියා. එදා දෙවියන් වහන්සේ අපිට ලබාතුන් එ ලස්සන පරිසරය අපි අතින් විනාශවෙලා නේද. ඒආකාරයෙන් උන්න ඒ සටහන ඉදිරි පත්කර තිබෙනවා. ජපස්සේ අපි ගමන් කරනව චන්ද තිේරට වනශවුවෙන් ශන්ත සේවර් දහ පාසර තල් ගාපිටි ඉඳලා ඉදිරිපත් කරලා තියන ලිපියක් වෙත. මෙහිපිට ශුද්ධ ත්‍රීත්වය ඒකකයේ සංखේතය පවලයි පයනන් වහන්සේ පුතරණන් වහසේ ශුද්ධහත්මනන් වහන්සගේේ වැට සිටීම අපිට අද ජීවමානම තහවරු කරන එකම තැන පවුල නේද. ම තාත්ත දුවපුතා ආයිිසිය වෙන්න පුළුවන් මේ හැමෝ එකටෙක් වෙන තැන තමයි ශුද්දත්ත්‍රීත්වයේ ආශිර්වාදය අපිට අද ජීවමානව අත්මදින්න පුළුවන නිසා. අවි ප්‍රාර්ථනා කරම අද දවසේ පපුුවත්පතින් කිතුුණුතතු නිමාවට පත්වේදි මේ ලෝකෙ ඉන්න හැම පවුලගෙනනම ඒ සුදෝතීත්තේ ආශිර්වාදය ලැබන්න පවල් පවුල් ලස්සන උනොත්තමයි මේ ලෝකේ ලස්සන වෙන්න පටන් ගන්න ඉදිින්. ඒෝජනාව ඔබට කරමින් අපි ලබන සතියත් හමුවීම බලාපොරොත්තුවෙන් තමයි සමුගන්න සූතානබන්න හැබයි මේ ගැෙන සති ඇතුලෙත්. ඔබේ ගෙදර දේවල් ගැන ඔබ සැලකිලිමත් වෙනවාගේ සහරු අල්ලබපු ගෙදර දේවල් ගෙනත් ඕනවට වඩ සැලකිලිමත්වෙනවාන්නේ. ඔවන්ගේ දුකණගඩුටයහගකිහිල් නද මොහ දලුතෙෙන් වෙන්න කියලන්නේ අපි ගැන ඔබ දපු කියලන්නේ ඒදල්ගෙන සලකිලිමත්වෙනවාන. ඒවා ගැන නෙමෙයි අපි කියන්නේ. සමාජවෙන්න වැදගත් දෙවල් මොනවාද. ඒ ගැන අව දහනෙන් කටයුතු කරන්න කියෙන ආරාධනාව ඔබට කරනවා. ලබන සතය හමුවීමේ බලාපොත්තුවෙන් සමගන් නෝපට අයිබෝන් දෙෙසුපහිටයි.